අයිබන් සුබ උදෑසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයයි උදෑසන මේ ආරම්භ වන්නේ සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයෙන් මම උදේෂාන ඉඳ මේ ගෙදර ප්‍රථම නවදහනේ උදෑසන පුවත් සිරස්තල වෙත දෙදාස් විස අවසන් වන විට ආර්ථිකයේ වර්ධනයක් ලක්ෂ්මී ව්‍යාපාරගින් සහතිකයක් දෙවනි ඇසගිය පුත්තලම පොපුතුකම කඩලාන විනාශය තවත් කළු ජාතිකයෙකුගේ ඝාතනයක් සමග ඇමරිකාව ගෙනියම් වෙයි ප්‍රථම නවදහනේ උදෑසන පුවත් තුලින් දේශීය පුවත් වෙත වසර අවසන් වීමට ප්‍රථමයෙන් රට ධන ආර්ථිකයක් කරා ගෙන යාමට වත්මන් රජය කටයුතු කරන බව හිටපු රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මණ යාපාවේ වර්ධන මහතා පවසනවා. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමේ. අපේ ඉලක්කය තියෙන්නේ විශේෂයෙන්ම 2020 අවසාන භාගයේ වෙනකොට මේ රටේ ආර්ථික වර්ධන වේගය 1%-3% අතර ප්‍රමාණයක රඳවා ගන්න උත්සාහ කිරීම. මොකද ලෝකයේ විශාල ආර්ථික අවපාතයක් තියෙන වෙලාවක කොවිඩ් වසංගතය ලෝකේ පැතුරුණු වෙලාවක අපිට වැඩිය බලවත් රටවල් විශාල ආර්ථික අපහසුතාවයන් වලට මුහුණ දීමට සිද්ධ වෙන වෙලාවක අපේ අදිෂ්ඨානයක් තියෙනවා 2020 වසරේ අවසාන භාගයේ වෙනකොට මොන හේතුවකටවත් ඍණ ආර්ථිකයක් මේ රටේ ඇති නොකර ධන ආර්ථිකයකට 1%-3% අතර ප්‍රමාණයක ආර්ථික වර්ධන වේගයක් අපි ඇති කරගන්න. මැතිවරණ කොමිසමේ සභාපතිතුමාගේ කාර්යභාරයක් මැතිවරණ කොමිසමේ කාර්යභාරයක් තමයි මැතිවරණ තියෙන්නේ. ඒ නිසා අපි මැතිවරණයක් පිළිබඳ අපිට ප්‍රශ්නයක් නැහැ. මේක ආණ්ඩුව නෙමෙයි මැතිවරණ තියන්නේ. මැතිවරණ කොමිසමයි මැතිවරණ තියන්නේ. එතකොට මේ කොමිසමට සහ රටේ මතයක් ඇති කරන්න උත්සාහ කරනෝ මැතිවරණයට බිය නිසා. ඒ නිසා මේ කුලප්පුව තියෙන්නේ අපිට නෙමෙයි. බෙදිලා ඉල්ලුවත් එකට ඉල්ලුවත් කොයි වෙලාවෙත් ඉව්වත් මේ රටේ මහජනතාවද තීන්දුව කළා තියෙනවා. මේ ආණ්ඩුව විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර ගන්නවා. පුත්තලම කලපු තීරයට අයත් කඩුලාන පරිසරයට සිදු වී ඇති බරපතල ගැටලුකාරී තත්ත්වය පිළිබඳවයි තෙපෙනියසේ අවධානය. කාලයක් තිස්සේ අපේ රට තුළ සිදුවන පාරිසරික විනාශයන් පිළිබඳව අප සියත තෙවනැස උසේ ඔබට වාර්තා කළා. අදත් අපගේ සියත තෙවනැස යොමු වුණේ එලෙස විනාශ වෙමින් පවතින සුන්දර පරිසර පද්ධතියක් වෙතයි. මේ පුත්තලම කලපු තීරය පුත්තලම කලපු තීරයට අයත් පුබුදුකම වෙරළ තීරයේ ආශ්‍රිතව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ස්ථාපිත කර ඇති පුබුදුකම කඩුලාන සංරක්ෂණ මධ්‍යස්ථානය තුළ ඉදිකර ඇති කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් භෞතික සම්පත් රසක් මෙන්ම ඉතා දුර්ලභ කණේ කඩුලාන පද්ධතීන් රසක් මේ වන විටත් විනාශයට පත්ව තිබෙනවා. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මීට වසර 10කට ප්‍රථමයෙන් මෙම කඩුලාන සංරක්ෂිත මධ්‍යස්ථානය ස්ථාපිත කර තිබුණේ තර්ජනීයට ලක්ව ඇති කඩුලාන නැවත සංරක්ෂණය කිරීම හා නව ශාක රෝපණය කිරීම සඳහායි. කෙසේ වෙතත් මේ වන විට මෙම මධ්‍යස්ථානය සම්පූර්ණයෙන්ම වසා තැබීම හේතුවෙන් මෙම ස්ථානය මත් ලෝලීන්ගේ මධ්‍යස්ථානයක් බවට පත්වලා මොන්ගේ ක්‍රියාකාරකම් හමුවේ මෙම කඩුලාන සංරක්ෂිත මධ්‍යස්ථානයට අයත් ගොඩනැගිලි මෙන්ම එහි ගමන් කිරීමට යොදා ඇති පාලම් රසක් මෙලෙස සම්පූර්ණයෙන්ම දිරාපත් වැති ආකාරයක් දක්නට ලැබුණා. මෙම සංරක්ෂිත ගොඩනැගිල්ලෙහි පැවති වටිනා උපකරණ රසක්ද නොමිනිස් ක්‍රියාකාරකම් හමුවේ දිනෙන් දින විනාශ වෙමින් පවතින බවයි ප්‍රදේශයේ ධීවර ජනතාව අප සමග ප්‍රකාශ කර සිටියේ. දුර්ලභ
කනේ කඩුලාන ශාක රසක් ඉස්සන් ගොවිපළවල් පවත්වාගෙන යන්නන්ගේ ක්‍රියාකාරකම් හමුවේ මේ වන විටත් විනාශයේ හිමි පෙත්තට ළඟා වී ඇති අයුරු අප කැමරාවේ මෙලෙස සටහන් වුණා. දෙකින් දෙකටම ඉදි කරමින් පවතින ඉස්සන් පොකුණු ලුණු ලේවා නිසාවෙන් ස්වභාවික ඇල මාර්ග අවහිර වීමත් සමග කරතිය සාන්ත්‍රුණිය අඩු වීමෙන් මෙසේ ශාක රසක් පරිහානියට ලක්ව තිබෙනවා. ගණ කැලෑවකින් වැසුණු මෙම කඩොලාන සංරක්ෂිත මධ්‍යස්ථානය නැවත ප්‍රතිසංස්කරණයක් සිදු කර ජනතා අයිතියට පත් කර දෙන්නේ නම් දිනෙන් දින විනාශයේ ගොදුරවමින් පවතින මෙම කඩොලාන පරිසර පද්ධතිය සුරකින්න ඇති අදාළ බලධාරීන්ගේ අවධානය මේ සඳහා යොමු වන තුරු සියත තෙවන ඇස අපට නිරන්තර අවධානයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ඉදිකිරීමට නියමිත සැහැල්ල දුම්රිය මාර්ග සඳහා ජපාන රජය විසින් මෙරටට ලබා දීමට බලාපොරොත්තු වන ණය ලබා නොදීමට එරට රජය තීරණය කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසනවා. ඒ සමග ජන බලවේග මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අපිට ආරංචි වෙනවා ජපානය තමන් ලංකාවට ලබා දෙන්න බලාපොරොත්තුෙන් හිටපු සහන ණය නොදෙන්න තීරණය කරලා තියෙනවා කියලා මූලික වශයෙන්ම මේ කොළඹ දිස්ත්‍රික්කයේ ජීවත් වෙන හැමෝටම වැදගත් වෙන සැහැල්ලු දුම්රිය මාර්ගයේ වැඩ කටයුතු සඳහා මොකද අපිට ආරංචි වෙන විදිහට රජයම කියලා තියෙනවා අපිට සැහැල්ලු දුම්රිය කරන්න ඕනේ නැහැ කියලා. ඇයි මේක නවත්තන්නේ? පළවෙනි වතාවට තමයි දකින්නේ ජපානයේ වගේ රට ණයට වඩා එහා ගිහිලා ප්‍රධාන දීපු රට අද කියනවා පළවෙනි වතාවට අපිට ඔබලාගේ ප්‍රතිපත්තිත් එක්ක එකඟ වෙන්න අමාරුයි. ඒ නිසා අපිට ඔබලාට ඒ ඉල්ලන විදිහට ණය දෙන්න බෑ කියලා. කොහොම තිබිච්ච තැනත් කොහොම තිබිච්ච රටත් දැන් මොකද්ද මේ වෙන්නේ? පටු දේශපාලන වමනාකම් සඳහා රටේ අනාගතය කුඩුබක්කියට දාන්න සූදානම් වෙලා ඉන්නවා කියලා අපි විශ්වාස කරන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා. අපි විශ්වාස කරනවා එතුමාටත් අවශ්‍ය වෙලා තියෙන්නේ හුදු පක්ෂ දේශපාලනයෙන් එහෙට ගිහිල්ලා වැඩ කරන්න පුළුවන් දුරදක්නා දැනුම තියෙන වැඩ කරලා පෙන්නලා තියෙන රට වෙනුවෙන් වැඩ කරා. මේ ප්‍රශ්නේ විසඳන්න නම් අපිට අවශ්‍ය වෙන්නේ හරි ප්‍රතිපත්ති. යලිත මොහොනේ දහවල් 12ට අපගේ මධ්‍යහන තොරතුරු. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.